කාලේ ඉතින් කොහොමද ඔයගොල්ලෝ හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඉතින් කාලෙකින් මට වීඩියෝස් අරන් ඉන්න බැරි වුණා. ඔයාලා හැමෝම දන්නවනේ මම මේ ටික ටිකක් කාර්යබහුලයි කියලා. ඉතින් වෙනදා දිනචාරියාව ටිකක් වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් මට පොඩ්ඩක් සෙටල් වෙන්න කාලය ඕනේ. ඒ හන්ද මට චූටි කාලයක් දෙන්න. අනිවාර්යයෙන්ම ඩේ වොක්ස් අරන් එනවා ලයිෆ්ස්ටයිල් පාරාදීසයේ මගේ ආදරවන්තයෝ ගොඩාක් ආස. මම ඔයගලන්ට ඩේ වොක්ස් අරන් එනවද නේද? ඉතින් ඒ වගේම මේ මේකප් ටියුටෝරියල්ස් උත් ගේනවා කියලා ඔයගොල්ලෝ දන්නවනේ. අද ඔන්න මම අරගෙන ආවේ මේකප් ටියුටෝරියල් එකක්. හැබැයි මේ වීඩියෝ එකත් ඇත්තම කියන්න ටිකක් කල්ලා ගත්ත එකක්. මොකද මම ඔයාලට මතක ඇති TikTok සම්බන්ධව සහභාගී වුණ වැඩමුළුවක් තිබ්බා. ඉතින් mental health awareness කියන TikTok වලින්ම, ඒ කියන්නේ official TikTok වලින්ම සංවිධානය කරලා තිබ්බ වැඩමුළුවට සහභාගී වුණ දවසේ මම දාගෙන ගිය මේකප් එක තමයි අද මම ඔයගලන්ට අරන් එන්නේ. ඉතින් අද මම first time තමයි මෙන්න මේ Golden Rose brand එකේ foundation එක පාවිච්චි කරන්නේ. මේක මම ගත්තේ Havelock City Mall එකෙන් රුපියල් 5800ක් වුණා මේක. පළවෙනි වතාවට තමයි මම අද මේක පාවිච්චි කරන්නේ. මේකේ ලියලා තියෙනවා total cover කියලා, full coverage foundation එකක් කියලා තමයි ලියලා තිබ්බේ. මගේ ඵලය එක මම කැපිෂිනෝ කියන නම්බර් එක තමයි ගත්තේ, නම්බර් 18. හැබැයි එතන කලර්ස් දෙකක් තුනක් වගේ තමයි තිබ්බේ. මගේ කලයක නෙමෙයි මේක. ඒවට මම අද ඔයගලන්ට කියලා දෙන්නම්. ඔයාගේ කලයකට වඩා ලා වර්ණයක් ඔයාට ෆවුන්ඩේෂන් එක හම්බ වුණොත් ඔයාට ඒක හදාගන්නේ කොහොමද කියලා මේ තියෙන එකේ පැකේජින් එක. පැකේජින් එක නම් හරිම ලස්සනයි. ඉතින් මේකප් එක කරන්න කලින්, ෆවුන්ඩේෂන් එක දාන්න කලින් මම ස්කින් එක ප්‍රෙපෙයාර් කරගන්නවා. ස්කින් එක ප්‍රෙපෙයාර් කරගන්න ඩොක්ටර් රෂල් බ්‍රෑන්ඩ් එකේ ටෝන් එකෙන් මම ස්කින් එක ටෝන කරගන්නවා. ඊට පස්සේ ඩොක්ටර් රෂල් බ්‍රෑන්ඩ් එකේම වයිටමින් C සීරම් එකෙන් මම පොඩ්ඩක් ස්කින් එක හොඳට හයිඩ්‍රේෂන් එකක් දෙන්න, බ්‍රයිට්නස් එකක් දෙන්න තමයි මම මේ දේ කරන්නේ. ඉතින් මම ටෝන් එක, ඒත් එක්කම සීරම් එක, ඩොක්ටර් රෂල් බ්‍රෑන්ඩ් එකේ වයිටමින් C සීරම් එක සහ ටෝන එක තමයි පාවිච්චි කරේ. ඊට පස්සේ ඩොක්ටර් රෂල් බ්‍රෑන්ඩ් එකේම හයිලුරොනික් ඇසිඩ් එක තමයි පාවිච්චි කරන්නේ මොයිස්චරයිසර් එකක් විදිහට. ඉතින් හයිලුරොනික් ඇසිඩ් කියලා කියන්නේ මොයිස්චර් ගතිය දෙන, සමට තෙතමනය දෙන සීරම් එකක්. ඉතින් හයිලුරොනික් සීරමුත් තියෙනවා, හයිලුරොනික් ක්‍රීමුත් තියෙනවා. හයිලුරොනික් කියලා යම් ක්‍රීම් එකක් හරි සීරම් එකක් හරි සඳහන් වෙලා තිබ්බොත් ඔයා කල්පනා කරන්නේ මොකද්ද මේ හයිලුරොනික් කියන්නේ කියලා. ඉතින් හයිඩ්‍රේෂන් එකක් දෙනවා කියන මීනින් එක තමයි මේකේ තියෙන්නේ. ඉතින් හයිලුරොනික් ඇසිඩ් හැම වෙලේම සමට තෙතමනේ රඳා පවතින ඔයාලට උදව් වෙන දෙයක්. ඉතින් මම අද සීරම් ඇප්ලයි කරපු නිසා තමයි මෙහෙම ටැප් කරේ. හොඳේ. ඊට පස්සේ ප්‍රයිමර් එකත් මම අලුතෙන්ම ගත්තේ රුපියල් 5600ක් වුණා මේ Golden Rose brand එකේ මේකප් ප්‍රයිමර් එක. මේක පොඩි වාරණයක් එනවා, මේ ප්‍රයිමර් එකේ චුටි වාරණයක් එනවා. ඉතින් මේ ප්‍රයිමර් එක ඒත් එක්ක මම ෆවුන්ඩේෂන් එක දෙකම ගත්තේ හැවලොක් සිටි මෝල් එකේ තියෙන ෆාමසි සහ Golden Rose කියන ප්‍රොඩක්ට්ස් දෙකම තියෙන අවුට්ලට් එකක් තියෙනවා. ඉතින් ඒ අවුට්ලට් එකෙන් තමයි මම මේ බඩු ගත්තේ. හැබැයි මම මේවා ගත්තේ ඔයාලට පෙන්වන්නම තමයි. මේ තියෙන්නේ මේ ප්‍රයිමර් එක ටින්ටඩ් ලුමිනස් කියලා මේකේ ලියලා තියෙනවා. ඒ කියන්නේ චූටියට මේකේ කලර් එකක් තියෙනවා. ඒකට කලර් එක ඩිසපියර් වෙලා ඔයාගේ ස්කින් එකට ඇබ්සෝබ් කරලා ඒක ඔයාගේ හැම පාටම හැඩ ගැහෙනවා. ඒක නිසා බය වෙන්න එපා. මේ ප්‍රයිමර් එකේ වර්ණයක් තියෙනවායි කියලා. මේ තියෙන්නේ ප්‍රයිමර් එක. මේක ඇප්ලයි කරාම ඔයාගේ ස්කින් එකේ කලර් එකට මේක හැඩ ගැහෙනවා. ගොඩක් හොඳයි ප්‍රයිමර් එක. ස්කින් ඔයාගේ ඔයිලි ස්කින් එකක් තියෙනවා නම්, ඕපන් පෝස් තියෙනවා නම් මේ ප්‍රයිමර් එක ගොඩක් හොඳයි. ඉතින් ප්‍රයිමර් එක මම මුළු මූණටම ඇප්ලයි කරනවා හොඳට. පෝස් බ්ලොක් එන්න, ඔයාගේ ෆවුන්ඩේෂන් එකට උදව්වක් වෙන්න ප්‍රයිමර් එක ඇප්ලයි කරනවා. ඉතින් මම ප්‍රයිමර් එක ඇප්ලයි කරාට පස්සේ දැන් ෆවුන්ඩේෂන් එක තමයි ඇප්ලයි කරන්න යන්නේ. ඉතින් මේ ෆවුන්ඩේෂන් එක ඇත්තටම මගේ ෂේඩ් එක නෙමෙයි. ඒ වුණාට මම මේකට චුට්ටක් වෝම් පැත්තට යන්න ඕන නිසා මම වියාන බ්‍රෑන්ඩ් එකේ yellow color liquid foundation එකක් mix කරලා තමයි කලර් එක හදාගන්නේ. ඉතින් මේ ෆවුන්ඩේෂන් එකට මම කලර් කරෙක්ෂන් මුකුත් කරේ නෑ. ඒකට ඔයගොල්ලෝ දන්නවා මට පිග්මන්ටේෂන් එහෙම ගොඩක් තිබ්බා. මෙන්න මේ කාලෙදි මට ගොඩක් පිග්මන්ටේෂන් තිබ්බා. හොඳේ දැන් නම් ගොඩක් හොඳ වෙලා තියෙන්නේ. ඉතින් ඒත් මම කලර් කරෙක්ෂන් එකක් මුකුත් කරේ නැතුව තමයි අද ෆවුන්ඩේෂන් ඇප්ලයි කරන්නේ. මොකද මට ඕනේ හරිම ලයිට් කවරේජ් එකක්. මොකද ටිකක් වෙලා ඉන්න ඕන නිසා මං හිතුවා ලොකුවට හයි කවරේජ් එකක් නැතිව මීඩියම් කවරේජ් එකකට වගේ යන්න. මේක මම ඇප්ලයි කරන්නේ අතින්. ඔන්න දැන් ෆවුන්ඩේෂන් එක ගැන ඔයගොල්ලෝ හිතනවා නම් මේක ක්‍රීමි බේස් එකක් වගේ තියෙන්නේ. ඇප්ලයි කරන්න ලේසි. ගොඩාක් ඔයිලි නෑ. නමුත් පොඩ්ඩක් පොඩි ඔයිල් ගතියක් තියෙනවා. ඔයිලි ස්කින් එකක් නම් ඔයා හොඳට මේක බනන පවුඩර් එකක් දාලා මැට් ෆිනිෂ් එකක් කරගන්න. ඔන්න ෆවුන්ඩේෂන් එක ගොඩක් හොඳයි. ෂේඩ් එක වැරදුනාට මම ෂේඩ් එක හදාගන්න येलो कलर ऐड करा एतक मम पाउडर के सेट करगन्ना इट पास्ते मेबेलिन ब्रांड के एज रिवाइंड कंसीलर के तम मम कंसीलर करगन्ने कंसीलर का सेटट ए वगे मगे नोस स्प्रिट එකට නලලේ මැදට එතකම කට දෙපැත්ත වගේ තැන් වල ඔයාලගේ අනීවන් ස්කින් ටෝන්ස් තියෙන තැන් ඒ වගේම highlight කරන්න ඕන තැන් ඔයාලා concealer කරගන්න. ब्यूटी ब्लेंड එක හොඳින් තෙතමෙරිකල මම අරන් තියෙන්නේ. ඊට පස්සේ පවුඩර් එක මගේ හරියටම කලර් එක නෙමෙයි නිසා මම සෙටින් පවුඩර් එකත් yellow කලර් එකේම තමයි ගන්නෙ. හොඩා බියුටි බ්‍රෑන්ඩ් එකේ කුණාෆා කියන නම්බර් එක තමයි මේක ගොඩක් yellow. ඒ කියන්නේ බනන පවුඩර් එකකට වඩා ගොඩක් කහ පාටයි මේ පවුඩර් එකේ කලර් එක. ඉතින් මේකෙන් මම හොඳට බේක් කරගන්නවා මගේ ෆවුන්ඩේෂන් එක. මොකද මගේ ෆවුන්ඩේෂන් එක ෂේඩ් එක මට වැරදි එකක් නේ තියෙන්නේ. ඉතින් ඒත් එක්කම චූටි ඔයිල් ගතියක් තියෙනවා මේ ෆවුන්ඩේෂන් එකේ. ඩ්‍රයි ස්කින් එකකට ඒත් එක්කම කම්බිනේෂන් ස්කින් එකකට මම highly recommend කරනවා. ඔයිලි ස්කින් එක නම් මේක ලොකුවටම හරියන්නේ නැහැ. ඒක මතක තියාගන්න. පවුඩර් එක වැඩිපුර ඇප්ලයි කරලා තමයි මම පස්සේ ඒක බ්‍රෂ් අවුට් කරලා අයින් කරන්නේ. ඊට පස්සේ පවුඩර් එකේ වැඩි පුර තියෙන කොටස මම බ්‍රෂ් එකකින් මේ වගේ ෆ්ලෆී බ්‍රෂ් එකකින් බ්‍රෂ් කරලා ඉවත් කරලා දානවා. ඊට පස්සේ අහිබම ලස්සන්ට මම ඇඳ ගන්නවා. ඉතින් අයිබ්‍රෝ ටියුටෝරියල්ස් නම් ගොඩාරියක් මම ඔයගලන්ට ගෙනල්ලා තියෙනවා. ඒ ටියුටෝරියල්ස් බලන්න පුළුවන්. ඒත් එක්කම විශේෂයෙන් කියන්න ඕනේ Lifestyle Paradiseya YouTube channel එක subscribe කරන්න. ඒත් එක්කම bell button එක click කරන්න. videos දාපු ගමන්ම ඔයගලන්ට videos බලන්න පුළුවන්. ඉතින් අපේ channel එකට අලුතෙන් ආපු කෙනෙක් නම් ඔයා makeup videos බලන්න ආස කෙනෙක් නම් විශේෂයෙන්ම salon field එකේ ඉන්න කෙනෙක් නම් ඔයාට salon field එක පිළිබඳව ගොඩාක් දැනුම මම ගෙනල්ලා තියෙනවා. makeup පිළිබඳව ගොඩාක් දැනුම ගෙනල්ලා තියෙනවා. මේ channel එකේ videos 500කට වඩා අධික ප්‍රමාණයක් අපේ channel එකේ තියෙනවා. ඉතින් playlist වලට ගියොත් එහෙම ඔයගලන්ට හොයාගන්න හරිම ලේසියි. සිංහල මේකප් ගුරු කියලා ප්ලේලිස්ට් එකක් තියෙනවා. ඒත් එක්කම සැලෝන් এডুকেෂන් කියලා ප්ලේලිස්ට් එකක් තියෙනවා. ඒ ප්ලේලිස්ට් දෙකේම තියෙන්නේ ඔයගලන්ට ඔයගලන්ගේ මේ මේකප් වෘත්තිය පිළිබඳ දැනුම සහ සැලෝන් ෆීල්ඩ් එක පිළිබඳ දැනුම තමයි. ඒත් එක්කම ඩේ ව්ලොග්ස් වලට ආසාය මගේ දිනචර්යාව මගේ ලයිෆ් එකට මම ලයිෆ් එක යම් තැනකට ආවා නම් ඒ දිනුම එන්න මම කොහොමද ආපු ගමන ඒත් එක්කම කොහොමද රැකියාව ඔයාගේ ආර්ථික තත්ත්වය ඉහළට නංවාගෙන ගෙදර වැඩ කටයුතුත් කළමනා කරගන්නේ කොහොමද කියන පාඩම් මාලාවක් වගේම මගේ දිනචර්යාව ඔයගලන්ට ගෙනල්ලා තියෙනවා ඩේ ව්ලොග්ස් කියන ප්ලේලිස්ට් එකෙන්. ඉතින් මේ ප්ලේලිස්ට් වලට ගිහිල්ලා ඔයගලන්ට බලන්න පුළුවන්. මම මේ විස්තර කිව්වේ අපේ channel එකට අලුතෙන් ආපු කෙනෙක් ඉන්නවා නම් විස්තර දන්නේ නැහැ නේද? ඉතින් ඒ අය වෙනුවෙන් තමයි මම විස්තර කිව්වේ. ඒත් එක්කම ලයිෆ්ස්ටයිල් පාරාදීසයේ සිංහල මේකප් ගුරු මගේ TikTok account එකත් follow කරලා තියාගන්න. චූටි චූටි ලස්සන මේකප් ටියුටෝරියල්ස් මම ගෙනල්ලා තියෙනවා. ඒ වගේම ලයිෆ්ස්ටයිල් පාරාදීසයේ Facebook පිටුවත් අනිවාර්යයෙන්ම like කරලා තියාගන්න. අපේ academy එක පිළිබඳව සියලුම විස්තර මම Facebook පිටුවේ තමයි වැඩිපුරම දාන්නේ. හොඳේ. ඉතින් මගේ ළඟටම ඇවිල්ලා ඉගෙන ගන්න ආසය ගොඩාක් ඉන්නවනේ. ගොඩක් අය මගෙන් අහනවා අනේ අක්කේ දුර පළාත් වලට එන්නකෝ, නුවරට එන්නකෝ, අනුරාධපුර එන්නකෝ, පොළොන්නරුව එන්නකෝ, කෑගල්ල එන්නකෝ, මාතර එන්නකෝ, ගාල්ල එන්නකෝ ගගා ඔන්න ගොඩාක් අයගේ ඉල්ලීම් තියෙනවා. ඉතින් ඒ ගැන මම චුට්ටක් කතා කරන්න හිතුවා. මොකද කඩවත තමයි අපේ සිංහල මේකප් ගුරු ඇකඩමි එක තියෙන්නේ. ළමුන් සඳහාම ඉතාමත්ම පහසුකම් ගොඩාක් එක්ක වායු සමීකරණ සහිතව ඕගලන්ට ප්‍රායෝගික පුහුණුව ගන්න හොඳ පහසුකම් එක්ක ඕගලන්ට ලස්සන පන්ති කාමරයක් තමයි හදලා තියෙන්නේ කඩවත ප්‍රදේශයේ. මම ලංකාව වටේම යන්නේ නැති එක හේතුවක් තියෙනවා. එකක් තමයි ලංකාව වටේම ගියොත් මට ප්‍රසිද්ධ වෙන්න පුළුවන්. ඒ වුණාට ප්‍රසිද්ධ වුණා වගේ නෙමෙයි මම ඕගලන්ට හරියට දෙයක් කරන්න නැත්තන්නේ නේද? ඉතින් ලංකාව වටේම යන්න ගියොත් එහෙම මගේ කැපැසිටි එක නැති වෙනවා. මට ගමන් මහන්සිය, නවාතැන් පහසුකම් ඒත් එක්කම යන්න එන්න ඒ වගේ දේවල් බලද්දී මම හිතනවා මට ඕගලන්ට උගන්වන්න බැරි වෙයි කියලා. ඉතින් ඒක නිසා තමයි මම දොර පළාත් වලට යන්නේ නැත්තේ. මම ආසයි දොර පළාත් වල ඉන්න දරුවන්ට උගන්වන්න. ඒ වුණාට මම දන්නවා ගොඩක් දරුවන්ගෙන් කම්ප්ලේන් මට ඇවිල්ලා තියෙනවා මගේ පන්තියට සහභාගී වෙනවා ගොඩක් දරුවෝ. ඉතින් දොර පළාත් වල පන්ති පවත්වන සමහර ගුරුවරුන් අතින් හරියට ඒගොල්ලන්ගේ කාර්යය වෙන්නේ නැහැ කියලා දරුවන්ගේ කමෙන්ට්ස් වලින් මට දැනගන්න ලැබිලා තියෙනවා. ඉතින් මමත් බයයි මට ඒ වගේ වෙයි කියලා. මොකද මම හැමතැනම අද ගාල්ලට ඇවිල්ලා හෙට නුවර යන්න ගියොත් එහෙම ඔයාලටම තේරෙනව නේද? මහන්සියයි ඒත් එක්ක මට නවාතැන් පහසුකම්යි මට වැඩ කළමනාකරණය කරන්න බැරි කමයි එක්ක මම හිතනවා මට දුර පළාත් වල ගිහිල්ලා වැඩ කරන්න බැරි වෙයි කියලා. ඉතින් මගේ කැපැසිටි එක අනුව තමයි මම වැඩ කරන්නේ. ඒ හන්දා තමයි කඩවත පමණක් අපේ පන්තිය තියෙන්නේ. ඉතින් ගොඩක් හයිවේ එකට කිට්ටු නිසා, ඒ කියන්නේ කඩවත කියන්නේ හයිවේ එකට යන්න ගොඩාක් බස් එතනින් යනවා. අපේ පන්තිය ඉස්සරහින් ගොඩාක් හයිවේ බස් තියෙනවා. ඉතින් හයිවේ බස් වලට ඉස්සරහම තමයි ඇකඩමි එක තියෙන්නේ. ඔයාලට එන්න හැකියාවක් තියෙනවා නම් හයිවේ එකේ ඩිප්ලෝමා පන්තියට සහභාගී වෙන්න කියලා මම ආරාධනා කරනවා. මොකද ඩිප්ලෝමා පන්තිය පැවැත්වෙන සතියට එක දවසයි. දැන් මම ඔයාලට ඩිප්ලෝමා ක්ලාස් එක කරාට ගෙදර ඇවිල්ලා මම ඊළඟ සතියේ තියෙන පාඩම්, ඊළඟ සතියට අවශ්‍ය ප්‍රැක්ටිකල් දේවල් මම ඒවට අවශ්‍ය කරන හැමදේම ලෑස්ති කර ගන්නවා. ඉතින් මට සතියක් ඕනේ ඇත්තටම ඊළඟ සතියේ තියෙන පන්තියට ලෑස්තියෙන්. ඉතින් ඒක නිසා තමයි මම දුර පළාත් වල කරන්නේ නැත්තේ. හැබැයි මම උපරිම උත්සාහ කරනවා ඔයගලන්ට වර්ක්ෂොප් වගේ, පර්සනල් මේකප් වර්ක්ෂොප් වගේ ඒවා දුර පළාත් වලට ඇවිල්ලා අඩුම තරමේ මාසෙට එකක්වත් කරන්න බලනවා. බලමු ඉතින් නේද? මගේ කැපැසිටි එකත් පුළුවන් වෙන්න ඕනේ. මොකද මං ආස නැහැ බොරුවට ප්‍රසිද්ධ වුණා වගේ මගේ අතින් වෙන වැඩේ ඔයාලට හරියට වෙන්නේ නැත්නම් මම ඇත්තටම ඒකට කැමති නෑ. මම ඔයගලන්ගේ මුදලක් අය කරනවනේ නේද? එතකොට ඒ මුදලට සරිලන්න මම ඔයගලන්ට දැනුම දෙන්න ඕනේ. ඉතින් මට ඒ දැනුම දෙන්න පණ නැත්නම් මම හිතනවා මම ඒ කරන වැඩේ වැරදි කියලා. ඉතින් අවංකවම තමයි මේ දේවල් ඔයගලන්ට කියා දෙන්නේ. මගේ ලයිෆ්ස්ටයිල් පාරාදීසය channel එකේ ඔයාලා හැමෝම දන්නවා මම කොහොමද ඔයගලන්ට පාඩම් කියලා දෙන්නේ කියලා නේද? ඉතින් ඒක නිසා මම කැමති නෑ ඔයගලන්ට බොරු කරන්න, බොරු ගන්නන්න. කරන වැඩේ අවංකවම තමයි මම කරන්න ආස. ඉතින් දොර පළාත් වල ඉන්න අයට ඇකඩමි එකට එන්න බැරි වුණත් මගේ channel එක හරහා ඔයගලන්ට දැනුම ලබා ගන්න පුළුවන්. සිංහල මේකප් ගුරු playlist එක බැලුවොත් ඔයගලන්ට සැලොන් එකක් දාන්න තරම් දැනුමක් මම නොමිලේම ලබා දීලා තියෙනවා. ඉතින් අයි මේකප් එක කරන ගමන් තමයි මම චුට්ටක් කතා කරේ අයිෂැඩෝ එක දාලා මම ජෙල් අයිලයිනර් එකෙන් චුට්ටක් බ්ලෙන්ඩ් කරලා තමයි අද අයිලයිනර් එක බිල්ඩ් අප් කරලා තියෙන්නේ ඒ කියන්නේ අයිලයිනර් එකක් විදිහට නෙමෙයි මේක ඇඳලා තියෙන්නේ ජෙල් ලයිනර් එකෙන් පොඩ්ඩක් ඉස්සලා ඇඳලා ඊට පස්සේ ඒක බ්ලෙන්ඩ් කරගෙන ඊට පස්සේ මම ඒක පොඩ්ඩක් බ්‍රෂ් එකෙන් දිගට දික් කරගත්තා. එච්චර තමයි මම කරේ. ඊට පස්සේ වොටර් ලයින් එකේ මම මෙන්න මේ වගේ වියානා බ්‍රෑන්ඩ් එකේ ID Fine එක ගොඩාක් හොඳයි. මම ගොඩාක් ආසයි වියානා බ්‍රෑන්ඩ් එකේ ID Fine එක. මොකද වැක් කරෙන්නේ නැහැ, ස්මජ් වෙන්නේ නැහැ. හරිම මැට් ෆිනිෂ් එකක් තියෙනවා. ඉතින් ඒක නිසා වියානා බ්‍රෑන්ඩ් එකේ ID Fine එකට මම ගොඩාක් ආසයි. वोटर लाइन एके संपूर्णेम मेन्न मे विधियट मम ID Fine එකෙන් ඇඳ ගන්නවා ඊට පස්සේ ඒකත් පොඩ්ඩක් ලස්සනට බ්ලෙන්ඩ් කර ගන්නවා මොකද අපි මේකප් වලදී harsh line තියන්නේ හැම වෙලෙම blending තමයි හරිම වැදගත් මොකද හැමෙම මා වගේ තියෙන්න ඕනේ නේද ඉතින් ඊරි වගේ තියෙනව හැම වෙලෙම blend කර ගන්න. අයි මේකප් එකත් මේ විදිහට blend වුණාම ඇහැ ලස්සනට කැපිලා පේනවා. ඉතින් අයි මේකප් එකෙත් මේ විදිහට blend කරගෙන මම ඇහි උඩට ඇඳපු eyeshadow ටිකකුත් මගේ water line එකට දාගන්නවා. ඒකත් මම blending brush එකෙන් ලස්සනට blend කරගන්නවා. ඉතින් අර හොඳම බ්‍රෑන්ඩ් වල අයිෂැඩෝ පැලට් වගේ නම් ඔයාගේ හැඩට වැටෙන්නේ නැහැ මේ විදිහට. නමුත් ඉතින් සාමාන්‍ය සයිස් වල ඒවා ඒ කියන්නේ අපි සාමාන්‍ය ඩ්‍රග් ස්ටෝර් බ්‍රෑන්ඩ්ස් නේ අපිට හම්බෙන්නේ නේද? ඉතින් මේ පැලට් වල ගොඩාක් අයිෂැඩෝ හැඩට වැටෙන්න බලනවා. ඉතින් මම ඒ ටික පිහිදගෙන හැමීට මේ විදිහට බ්ලෙන්ඩ් කරගන්නවා. ෆ්ලෆී බ්‍රෂ් එකකින් මෙහෙම බ්‍රෂ් කරගත්තාම මේ ඩස්ට් එක ඔක්කොම බ්‍රෂ් අවුට් කරලා ගන්න පුළුවන්. ඊට පස්සේ මගේ ලෑෂස් දෙක මම කර්ල් කරගෙන මස්කාර දාන්න තමයි දැන් යන්නේ. මස්කාර එක විදිහට අද මම පාවිච්චි කරන්නේ මම ගොඩාක්ම ආස ඒ වගේම මගේ ලෑෂස් ලස්සනට වොලියුම් වෙලා පේන Essence බ්‍රෑන්ඩ් එකේ වොලියුම් මස්කාර එක. මේක I love extreme මස්කාරක් කියලා තමයි එන්නේ මේක. ඉතින් මේ මස්කාර එක මම ගත්තේ फैंसी पॉइंट එකෙන් ඒත් එක්කම මේක ශ්‍රීනා පැලස් එකේ ග්ලැමර් එකේ වගේ ගන්න පුළුවන් ඔයගලන්ට ගොඩාක් හොඳ මස්කාර එකක්. මම ඉවරෙන්න දැන් මස්කාර 10කට වඩා පාවිච්චි කරලා තියෙනවා. හරිද? ඒත් එක්කම ඔයාලටත් වෙලා ඇති ප්‍රශ්නේ මස්කාර එක ඉක්මනට ගල් වෙනවා. ඉක්මනට ගල් වෙන මස්කාර ඇත්තටම හරි නෑ. මේ මස්කාර එක හැම ඉක්මනට ගල් වෙන්නේ නැහැ. දෙතුන් පාරක් ගාපු ගමන් සමහර මස්කාරනේ ඇතුලේ හයි වෙලා ගල් වෙලා අපිට පාවිච්චිට ගන්න බැරි වෙනවනේ. ඉතින් ඒ වුණාට මේ Essence බ්‍රෑන්ඩ් එකේ මස්කාර එක එහෙම නැහැ. ඉතින් මම ගොඩක් ආසයි මස්කාර එකක් තමයි Essence බ්‍රෑන්ඩ් එකේ මස්කාර එක. මනමාලියන්ට උනත් හොඳයි. මස්කාර දාලා ඊට පස්සේ මම වියානා බ්‍රෑන්ඩ් එකේ Peach color blush එකෙන් තමයි blush කරගන්නේ. මේකප් කියන්නේ මම ආසම දෙයක්. මේකප් කරනවා කියන්නේ හරියට තෙරපි එකක් වගේ. ඔයාව හැම වෙලේම සතුටින් තියෙනවා. ඔය නිකන් ඉන්න වෙලාවටත් මම ඉස්සර කරන්නේ මේකප් එකක් දාලා බලනවා. ඉතින් එහෙම තමයි මම ගොඩාක්ම මේකප් කරන්න ඉගෙන ගත්තේ. ඉතින් ඒක නිසා ඔයාලටත් මම කියන්නේ ඔයාට වෙන කෙනෙක්ට මේකප් දාන්න ඉගෙන ගන්න තමන්ගේ මූණට මේකප් දාලා ඉගෙන ගන්න. එතකොට ඔයාට පුළුවන් ඉගෙන ගන්න. අද කොන්ටුවර් කරපො නැති නිසා මම බ්‍රොන්සර් පවුඩර් එකකින් බ්‍රොන්සර් කරගන්නවා. ඔයාලට කොන්ටුවර් කරන්න නෝස් කට් කරන්න, ඒ කියන්නේ මූණේ ෆීචර්ස් හදාගන්න පවුඩර් ෆෝම් එකකින් උනත් ඔයාට බ්‍රොන්සර් කරගන්න පුළුවන්. ඉතින් මම අද ක්‍රීමි බේස් එකක් නෙමෙයි යූස් කරන්නේ පවුඩර් ෆෝම් එකකින් තියෙන බ්‍රොන්සර් පවුඩර් එකක්. මේක මොසුඩා බ්‍රෑන්ඩ් එකේ ඩාර්ක් කලර් කම්පැක්ට් පවුඩර් එකක් තමයි මම අද බ්‍රොන්සර් එක විදිහට පාවිච්චි කරන්නේ. इतनी मामा ब्रॉन्सर करा ईट पासे ब्लशर करा ईट पासे हाइलाइट दागना हाइलाइट एक पाविच्ची कराने एडीएस ब्रांड के हाइलाइट कर इतनी गोल्ड कलर तमाम मट गोडा क्लास ने वगे में कॉपर कलर सिल्वर कलर गोडा किलाट हाइलाइट माम पाविच्ची करना हरी माडुई एतकम हाइलाइट पाविच्ची करा दी मुलि मोने में अप्लाई कराने पा मम हेम वीडियो के वगे गोडा देवल कियाने ओगलंटे मातक हिटिने एतकोट निसा हरी ඉතින් මන් දකිනවා ගොඩක් සැලොන්ස් වල ගර්ල්ස් ලා දන්නේ නැති කමට ඉතින් කරන්නේ නේද. ඉතින් දැන් මං කියන නිසා ඔයගොල්ලෝ දන්නවනේ. හයිලයිට් දානකොට ඔයාගේ මූණේ ඉස්සෙන තැන් වලට ඇහැයට ඒ කියන්නේ ඊට පස්සේ නෝස් බ්‍රිජ් එකේ තොල උඩ නාලලා අයිනේ ඒ වගේම නිකටේ වගේ තැන් වල තමයි හයිලයිට් එක ඇප්ලයි කරන්නේ. ඊට පස්සේ ලිප් ක්‍රේයොන් නම්බර් 60 එකේ මම ලිප් ලයින් එක ඇඳ ගන්නවා. ඒත් එක්කම මම ලිප්ස්ටික් එකක් ගත්තේ අද මේ පාවිච්චි කරන Golden Rose බ්‍රෑන්ඩ් එක තියෙන අවුට්ලට් එකෙන්ම තමයි. මෙන්න මේ ෆාමසි බ්‍රෑන්ඩ් එක. මේක හරීම ලස්සන කලර් එකක්. ඒත් එක්කම හරීම ක්‍රීමි 1660ක් වුණා මේක. Havelock City Mall එකෙන්ම තමයි මේ ලිප්ස්ටික් එකත් මම ගත්තේ. මේ තියෙන ෆාමසි බ්‍රෑන්ඩ් එකේ ලිප්ස්ටික් එක මාරම ලස්සනයි. මේකේ වගේම හරිම ක්‍රීමි මැට් එකක් තියෙන්නේ, වෙල්වෙට් මැට් එකක් තියෙන්නේ. මොකද ගොඩක් අය මගෙන් අහනවා අක්කී අනේ මැට් ලිප්ස්ටික් ගෑවහම තොල් දෙක ක්‍රැක් වෙලා ඒ වගේම ලිප්ස්ටික් කුඩු කුඩු හැරෙනවා. ඒකට මොකද කරන්නේ කියලා. ඔන්න ඒකට හොඳම විසඳුම තමයි ඔයා මේ වගේ හොඳ බ්‍රෑන්ඩ් එකක් තියෙන ලිප්ස්ටික් එකක් යූස් කරන්න. අනිත් එක තමයි ස්ටික් ලිප්ස්ටික් එකක් යූස් කරන්න. ලික්විඩ් මැට් ඒවා ගොඩක් ඩ්‍රයි වෙනවා. මන් දන්නවා අපේ රටේ ක්ලයිමේට් එකත් එක්ක හරියටම ඒක ගොඩාක් ඩ්‍රයි වෙනවා. ඉතින් ඒක නිසා මෙන්න මේ වගේ ලිප්ස්ටික් මැට් එකක් මැට් ෆිනිෂ් ලිප්ස්ටික් එකක් යූස් කරාම ඔයාගේ ලිප්ස් ලස්සනට ප්ලම්ප් වෙලා පේනවා. බලන්නකෝ ඒකේ ලස්සන නේද? මම හරිම ආසයි ඒක. ඉතින් ගොඩාක් ඇඳුම් වලට මේ කලර් එක යනවා. මේ තියෙන ලිප්ස්ටික් එක ෆාමසි බ්‍රෑන්ඩ් එකේ ලිප්ස්ටික් එක. ඉතින් ෆාමසි බ්‍රෑන්ඩ් එකේ ප්‍රොඩක්ට්ස් වගේම පර්ෆියුම්ස් ඒත් එක්කම Golden Rose brand ඒ වගේ ගොඩක් ඒවා ඔයගලන්ට Havelock City Mall එකට ගියොත් ගන්න පුළුවන්. හොඳේ ඉතින් මම ස්ටඩ්ස් වගේ තියෙන ඉයරින්ස් දෙකක් තමයි අද යූස් කරන්නේ. මෙන්න මේ ඉයරින් එක තමයි මම දාන්නේ. මේ ඉයරින් එක මම කස්ටමර් කෙනෙක්ට දාලා හරි ඒක තාම හම්බුන්නේ නැහැ. හොඳේ. ඔන්න මට වෙන වැඩ. හරිම ලස්සනයි ඉයරින් එක. ඉතින් ඉයරින්ස් දෙක දාගත්තා, වොච් එක ඇඳගත්තා. මේ වොච් එක මගේ වීඩියෝ වල කවුරු හරි අහලා තිබ්බ මට මතකයි මොකද්ද වොච් බ්‍රෑන්ඩ් එක කියලා. මේක Michael Kors කියන බ්‍රෑන්ඩ් එකේ ඉස්සර Odell Soft Logic ලා මේක ගෙන්නුවා. නමුත් දැන් ඒගොල්ලෝ මේ වගේ හොඳ වොචස් ගෙන්නනවා අඩුයි. මම ගොඩක් අඩුවට ඒ කාලේ ගත්තේ. දැන් නම් අර ඩොලර් ප්‍රශ්නය අනම්මනම් ආපු නිසා ගොඩක් මිලයි නේද වොචස් හොඳ බ්‍රෑන්ඩඩ් ඒවා. මේක නම් මම ගොඩක් අඩුවට ගත්තේ. මේක තමයි මගේ ෆයිනල් ලුක් එක. ඔයාලට මතකයිනේ මේ හෙයා එක හදාගත්ත විදිහ මම වීඩියෝ එකක් ඔයගලන්ට ගෙනාවා. ඔයාට මේ වගේ වොලියුම් කරලා ලස්සනට අයන් එකෙන්ම කර්ලස් අරගෙන හෙයා එක හදාගන්න විදිය තමයි මේ වීඩියෝ එකේ මම පෙන්වුවේ. ඉතින් මේ වීඩියෝ එක නම් ඔයගලන්ට මතක ඇති මම අරන් ආපු නිසා. ඒකේ තියෙන මේකප් ලුක් එක තමයි මම මේ අද පෙන්වන්නේ. මොකද මට මේ වීඩියෝ එක එඩිට් කරන්න ගොඩාක් කල් ගියා. මොකද හැරි නැති වුණා. මගේ ක්ලාසස් වලට මම ගොඩක් බිසි වුණා. පන්ති arrangement opening එක ඒ වගේ දේවල් තිබ්බා. ඉතින් නිසා තමයි මේ වීඩියෝ එක එඩිට් කරගන්න බැරි වුණේ. ඒත් එක්කම අනිවාර්යයෙන්ම ඩේ ව්ලොග්ස් අරන් එනවා ඉස්සරහට. කොහොමද මම ක්ලාස් යන රෙඩි වෙන ඒවා, ඒත් එක්කම ක්ලාස් යන දවස්වලට මම කොහොමද ගෙදර ඒවා කළමනාකරණය කරගන්නේ, ඒ වගේ දේවල් හැම එකක්ම අනිවාර්යයෙන්ම මම වීඩියෝස් අරන් එනවා. බලන්නකෝ අයි මේකප් එක කොච්චර ලස්සනයිද කියලා නේද? හරියම නැචරල් ෆිනිෂ් එකක් තමයි ඒ අයි මේකප් එකේ තියෙන. ඉතින් මේක තිබ්බේ Gold Face Hotel එකේ තමයි. මේක content creators ලා වෙනුවෙන්ම කරලා තිබ්බ ස්පෙෂල් ප්‍රෝග්‍රෑම් එකක්. ඒ කියන්නේ ලංකාවේ මේ ප්‍රෝග්‍රෑම් එක අපිට කරලා තිබ්බේ ඔෆිෂියල් TikTok එකෙන්ම තමයි. ඒ කියන්නේ TikTok එකට ලංකාවේ වීඩියෝස් හදන අය ඉන්නේ. ඒගොල්ලන් කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලානේ. ඒගොල්ලන්ට තමයි මේක තිබ්බේ මේ ප්‍රෝග්‍රෑම් එක wellness connected කියලා තමයි මේ ප්‍රෝග්‍රෑම් එකේ නම ගෝල්ෆේස් හොටෙල් එකේ තිබ්බේ ගොඩක් දේවල් දැනගත්තා කොහොමද අපි social media පාවිච්චි කරන්නේ ඒත් එක්කම social media වලින් අපිට මොනවාද ලැබෙන දේවල් ඒ වගේ දේවල් මේකෙන් ඉගෙන ගත්තා. ඉතින් ගොඩක් හොඳයි. ඒ වගේම ලංකාවේ ගොඩක් ප්‍රසිද්ධ content creators ලව මුණ ගැහුණා. ඉතින් මට විශේෂම අත්දැකීමක් මම මේ වගේ එකකට නම් සහභාගී වෙලාම නැහැ. ඉතින් ඒක නිසා මේ අත්දැකීම මට විශේෂ අත්දැකීමක් වුණා. ඒත් එක්කම ඉන්දියානු අය තමයි ගොඩක් මේකට සහභාගී වෙලා තිබ්බේ. එහෙනම් ඉතින් අද වීඩියෝ එකෙන් ඔයගලන් යමක් ඉගෙන ගන්න ඇති කියලා හිතනවා. ගිහින් එන්න ගොඩාරියක් ආදරේ හැමෝම පරිස්සමෙන් ඉන්න. ඔන්න පන්තියේ ඉන්න ආසනම් මේ WhatsApp අංකයට WhatsApp කරන්න ඔයගලන්ට සිංහල මේකප් ගුරු ඇකඩමි එකට ඩිප්ලෝමා අලුත් පන්ති වලට සහභාගී වෙන්න පුළුවන්. කඩවත ප්‍රදේශයේ පමණයි අපේ පන්තිය තියෙන්නේ. ඉතින් ඔයාලා ඩිප්ලෝමා වලට සහභාගී වෙන්න කැමති දරුවෝ නම් මාස 6ක කෝස් තමයි අපේ තියෙන්නේ. ඒ කියන්නේ මාස 6ක් පුරාවට මනාලියන් හැඩගැන්වීම මේකප් කලාව පිළිබඳ සියලුම දැනුම. ඒ කියන්නේ ඇඩ්වාන්ස් මේකප් නොලෙජ් එක ඔයගලන්ට මේ පන්ති වල ලැබෙනවා. ගිහින් එන්න හැමෝම පරිස්සමෙන් ඉන්න. තෙරුවන් සරණයි ගොඩාරියක් ආදරේ.